සුබ දවසක් වේවා කියලාද අපි පටන් ගන්නවා අපේ අලුත් මාත්‍රිකාව අද මාත්‍රිකාව තමා දෙවිවරු ලෝකයේ දෙවිවරු විදිහට අදහන විශ්වාස කරන දෙවිවරු ඉන්නවා ඒ අතරතුර අපේ ගම්වල ප්‍රදේශවල දෙවිවරු ඉන්නවා කියලා යම් මතවාදයක් නිසා ඇතිවෙච්ච ගැටලු සහගත තත්ත්වත් බහුලව තියෙනවා අපි බලමු මේ දෙවිවරු ගැන තිස්ස ජනනායක ආචාර්යතුමා කතා කරලා තිනවා මගේ මිත්‍රයෙක්තුමා ආ බලමු එතුමාගේ කතාවටත් අහුන් ගන් දීලා ඒවා කියෝලා හොයලා බලන්න දැක්ක ගමම ගා විසි කරන්න එපා මොන බොරුද කියලා දෙවියන් පිළිබඳ විවිධ මතවාද සමාජෙ තිබුණා අපිත් කොඩි කාලේ ඔය දෙවියෝ පිළිබඳ විවිධ අපේ සිතට ඇතුල් කරපු මතවාදත් එක්ක ඒ දෙවිවරු ඉන්නේ නැද්ද නැද්ද කියන ප්‍රශ්නයක් අපිටත් තිබුණා වෛද්‍යවරයෙක් වුණාට පස්සේ මෝහණය ප්‍රතිකාර සඳහා අපි සම්බන්ධ වෙන වෙලාවේ ඒ වගේම මෝහනේ සමූහ මෝහනේ කරන අවස්ථාවේ මට ලැබිච්ච අත්දැකීමක් මෙහිදී මතක් කරන්නට ඕනේ. ඒදී විශේෂයෙන් එක හමුදා මේජර් කෙනෙක් මෝහනේ වෙලා අපි මෝහනේ වුණාට පස්සේ එයා කියනවා ඊළඟ භවයට යනකොට ඒ භවයේ හරියට පා වෙනවා. අපි බොහොම සතුටෙන් ඉන්නේ කියලා. ඉතින් මම හිතුවා මේක මේ බොරුවක් මේ දිව්‍ය කතාව කියන වගේ. ඒ නිසා මම කරේ නවතවතාවක් ඊළඟ භවයට යන්න කියලා යෝජනා කරාට පස්සේ ඊළඟ භවෙත් ඔහු නුපෙනෙන ලෝකයක් ගැන තමා කියන්නේ රූප විදිහට පේන්නේ අපි පා වෙනවා අපිට කන්න බොන්න ඕනේ නැහැ බොහොම සතුටින් තමා අපි ඉන්නේ කියන එක කියනවා. ඉතින් ඒ නිසා මට හිතුණා මෙයා මේ බොරු තමා මේක කරන්නේ. ඒ නිසා මේ තවදුරත් මෙයාගේ මෝහනය කරන එක තේරුමක් නැහැ කියලා ඔහුට අන්තිමට අපි ඔය ඕනම මෝහනයක් කරපුවම ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදයේ තියෙන්නේ අපි රියානතුරු හෝ ඒ විවිධ අනතුරු වලැක්වීම රෝග වලැක්වීමට යටිහිතට යෝජනා ඇති කරනවා. ඒදී ඔහුට කිව්වේ අපි බුද්ධාගම නිසා නමස්කාරය කියන්න අපි පින් දෙන්න කියලා. නමස්කාරය කරන්නේ හරියට හාමුදුරන් වහන්සේ නමක් වගේ. ඊට පස්සේ අපිට සැකයක් ඇති වුණා මේ මෙයා මහණ වෙලා ඊට පස්සේද මේ හමුදාවට බැඳුනේ කියලා. එහෙම විමසා බලනකොට ওই කිසිම දම් පිරීම පිළිබඳවත් පාසල් කාලයේත් මේ ආගම දහම වැඩි වශයෙන් යමුනා කියලා දැනගන්නට නැහැ. ඊට පස්සේ එහෙනම් මම ඔහුට යෝජනා කරා එහෙනම් ඔබ මේ ඉන්න භවයේ මෙහා සමානම ඔබ කටහණින් කතා කරපු තැනට යන්න කියලා අපි යෝජනාවක් කළා. අපි අංක කීපයක් ගණන් කරාට පස්සේ දැන් ඇහුවා අපි ඔබ දැන් කොහෙද ඉන්නේ? එතකොට ඔහු කියනවා මම ගල්තලාවක ඉන්නේ. ගල්තලාවක ඔබ මොනවද කරන්නේ? මම වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා මොනවද කරන්නේ? මම භාවනා කරනවා. ඔබ භාවනා කරන්නේ ඔබ කවුද? ගිහි කෙනෙක්ද කාන්තාවද පුරුෂයෙක්ද ඔබේ නම මොකද්ද මම රේවත පොඩි හාමුදුරුවෝ කිව්වා ඔබ ඉදිරියේ කවුද ඉන්නේ මගේ නායක හාමුදුරුවෝ කිව්වා තව කී දෙනෙක් ඉන්නවද කියනකොට හතර දෙනෙක් ඉන්නවා කියලා කිව්වා මෙන්න මේ විදිහට අපි ඔය අහනකොට ඔව් ඇත්තටම ඉතාල මෙහෙරි හඬින් ඒ ධර්ම කරුණු කතා කරා ඒ වෙලාවේ සූත්‍ර ගාථා කිව්වා නමුත් ඔහුගේ ජීවිත කාලය ඔව ඒව දන්න කෙනෙක් නෙමේ හරි විදිහට ඒ නිසා අපිට යම් සාධාරණ විදිහට හිතන්න පුළුවන් මේක යම් ඔහු හිතපු නැති විදිහට මේ තත්ත්වයට පත් වුණා කියන එක. එයින් පැහැදිලි වෙනවා අපි යම් මේ දිව්‍ය ලෝක වගේ කතාන්දරයක් මේක තියෙනවා. ඒගොල්ලෝ අර ශක්තිමේ විදිහට තියෙනවා වගේ අපිට මේ කතා වලින් පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ අනුව අපිට පැහැදිලි වෙනවා මේ දිව්‍ය කතාවේ යම් සත්‍යතාවයක් ඇද්දයි කියලා තවදුරටත් හොයන්න. ඒතර අපිට දෙවියන්ගේ විවිධත්වය දැනගන්න ඕනේද? ඒකටත් පොතක් තියෙනවා. මොකද්ද? विमान वस्तु पाली एक बलागेन एक दिन एक देवताल इडट हिट हिट एवं तीन सैप इतेंट अंडू करपू दे मुनवा कल इतेंट गीए चांस हमबूणी महाजन संपत्ति अदुना एक हिम ना मंगा इतेंट अंड वीस गति हमद मोहन कथा विना दंगार दिव्य तलेकट अन्न ए स्वामी से नमक यम भावना क्रम यम මනසේ දියුණු භාවයන් උපයෝග කරගෙන ඉන් පස්සේ මේකෙන දිව්‍ය තලවලට ගියා කියන එක පැහැදිලි වෙනවා. ඉතින් ඒක ඉතා වටිනා වෙනවා යම් එනර්ජි ලෝකයකට තව ලෝකයකට යන්න මේ කියන මනසේ නැත්නම් විඥානේ ඒ කියන ශක්ති විශේෂය තුල කිසියම් වැඩිවීමක් නැත්නම් ධනාත්මක චලනයකට යන්න අවශ්‍යයි කියන එක. ඒ සඳහා මේ භවනා ක්‍රමයෙන් ඒ තත්ත්වයටපත් වුණා කියන එක අපි හිතන්නට පුළුවන්. ඊට පස්සේ දවසක මෙවැනි තවත් වයසකෙක් කෙනෙක් අවුරුදු 80ක විතර කෙනෙක් මේ මෝහණයටපත් වුණාන් පස්සේ ඔහු කතා කරනවා වෙන තවත් ලෝකයක් ගැන. එතකොට දිව්‍ය ලෝකයට වඩා ඒක ටිකක් වෙනස් කතාවක් තමයි කියන්නේ. එහිදී ඔහු ඊට පෙර භවයේ මෙවැනිම ශේෂ පින් නැත්තම් මනස දියුණු කරන ව්‍යායාමල යෙදුණ කියන එක ඔහුගේ
සාකච්ඡාවලින් ඔහු සමග කර කතා වලින් අපිට දැනගන්න ලැබුණා. ගොඩක් වෙලාවට අවුරුදු 88ක් 80ක් විතර වෙනකොට අපි හිතනවා මෙයාට මොලේ නැත්තම් මොලේ දිය වෙලා නැත්තම් මොලේ ටිකට අඩපණ වෙනවා වයසට යනකොට ඒ නිසා මෙවුවා කියනවාද කියලා. නමුත් ඔහුගෙන් කරන හරස් ප්‍රශ්න වලදී ඔහු මේ බොහෝ ගාථා වර්ගය ඒ කියන්නේ හොයාගත් හැටි බොහෝ දේවල් ඔහු ප්‍රකාශ කරන සාමාන්‍ය කෙනෙකුට වඩා. ඒ කියන්නේ ඔහුගේ මේ වර්තමාන කාලයටත් වඩා ඉහළ මට්ටකට තමයි ඒවා ප්‍රකාශ කරන්නේ. ඒ වගේ සාධක අපිට ගන්න පුළුවන් යම් පරීක්ෂණයක් කරනවා නම් මෙවැනි දේවල් හොයා බලන්න. ඉතින් එහෙදී විශේෂයෙන් අර ආචාර්යතුමා මතක් කරනවා වගේ මේ එක මට්ටමට යන්න තල මට්ටමකට යන්න යම් එනර්ජි එකක් නැත්නම් යම් දියුණු භාවයක් ධනාත්මක භාවයක් ස්පිරිචුවල් හෙල්ත් නැත්නම් ආධ්‍යාත්මික සෞඛ්‍ය තුර ගොඩනගන්න ඕනේ කියන එක මේ කතාවලින් පැහැදිලි වෙනවා. පරභවයන් මතුභවයන් ගැන දිව්‍ය ලෝක ගැන කතා කරනකොට බොහෝ දෙනාට අදහස් වෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ නැත්නම් බෞද්ධ දර්ශනය තමයි මේ යටත තමයි ඒක හදපු සංකල්ප තුළින් තමයි ඊට අදාළ ආගමිකය ලබ්ධිකය නැත්නම් සදහැවතුන් කතා කරන්න කියලා හිතන්නට පුළුවන්. නමුත් මේ සම්බන්ධව විවිධ රටවල විවිධ ආගමික විවිධ ජාතිකයත් සමග කර පරීක්ෂණ ගණනාවක් තියෙනවා. ඒ වත් වලින් එලිදරව් කරගෙන තියෙනවා පූර්ව භවයක් මේ ඉපදිච්ච අයට තිබිලා තියෙනවා කියලා. එතකොට එවැනි පරීක්ෂණ කරපු ඉයන් ස්ටීවන් කියන මහාචාර්යතුමා, එතුමා නිකම් මහාචාර්යවරයෙක් නෙමෙයි මනෝවෛද්‍ය විශේෂඥ මහාචාර්යතුමෙක්. එතුමාට හැකියාව තිබුණා ලෝකේ 3000ක් පමණ පෙර භවයන් කතා කරන අය සම්බන්ධ කරගෙන ලුකුම පරීක්ෂණය ලෝකේ කරන්න. ඉතින් මේ පරීක්ෂණය තුළින් හෙළිවෙච්ච දේවල් මාන ලෝකයට ඉතා විශේෂ වෙනවා. නමුත් බොහෝ දෙනා මේ ගැන කතා කරන්නේ නැහැ. ඒකත් හරි ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට වෛද්‍ය විශේෂඥවරු මහාචාර්යවරු කරපු වටිනා පරීක්ෂණ මිනිසුන්ගේ ජීවිතවලට ආධ්‍යාත්මයට ගැලපෙන වටිනා දේවල් එළියට එන්නේ නැහැ. එළියට එන්න දෙන්නේ නැහැ. කුවලක්කගෙන ඉන්නවා. වෙන වෙන දේවල් එළියට දානවා. ඉතින් මේ මහාචාර්යතුමා කියපු දේ කොහොමත් ඕගොල්ලෝ දැනගන්න කීත වටිනා වෙනවා. එතුමා මේ පරීක්ෂණ කරලා තියෙන්නේ නිකම්ම නෙවෙයි 3000ක් පමණ සාම්පලයක් අරගෙන ඒ 3000ෙන් එතුමා කරලා තියෙන වටිනාම දේ තමයි සාමාන්‍ය පෙරබබුවේ කියන අර බොරු කියන එතකොට බාගෙට බොරු කියන මානසික රෝගය වහින්දා කියන කතා එවැනි 10ක් විතර ගෲප් එකක් සම්පූර්ණ අයින් කරනවා. අයින් කළා අර ඇත්තටම පෙරබබුවේ කාරණා 12ක් සම්බන්ධව මේ බබේත් කාරණා 12ට අදාළ කතා කියන අය හරියටම ගැළපෙන ඉවද කරන්න කියලා හොයලා බලලා තමයි මේ පරීක්ෂණයට සම්බන්ධ කරගන්නේ. ඒ වගේම එව්වා ඇනලයිස් කරන්න නැත්නම් විශ්ලේෂණය කරන්න යොදාගෙන තියෙනවා. ඒ අනුව සාමාන්‍යයෙන් බටහිර රටවල මේ කරන පරීක්ෂණ ඉතාම විද්‍යානුකූල සත්‍යවාදී ලෙස තමයි කරන්නේ. බයස් වෙන විදිහට කරන්නේ නැහැ. කිසියම් විදිහකට ඒ බයස් නතර කරන්න තමයි අනවශ්‍ය දේවල් ඒ වගේ කතා වල කියන නිකන් ටැලි වෙන නිකන් ඒ වගේ නිකන් එකපාර පවසන දේවල් එව්වට ඉඩ දෙන්නේ නැතුව මේ හරි විදිහට විද්‍යානුකූල ටූල්ස් ඒ ආකාර ගණනාවක් එක සම්බන්ධ කරගෙන මේ පරීක්ෂණය කරලා තියෙනවා. ඕකේ හැටියට කියනවා නම් සමහර දිව්‍ය තල තියෙනවලු පෘථුවි අවුරුදු කොච්චරද 2500ක් එහෙක අවුරුද්දයි. මේ අවුරුදු 2500ක් එහෙක අවුරුද්දයි. සමහර ඒවා තියෙනවලු පෘථුවි අවුරුදු 2500ක් එහෙ එක දවසක්. තිස්ස ජනනායක ආචාර්යතුමා මේ ගැන මේ විශේෂයෙන් පවසන්නේ වර්තමාන විද්‍යාවත් එක්ක එදා පෙරදිග තිබ්බ ඒ දැනුම් පද්ධති ගැළපීමක් ඇති බව පවසීමටයි. මෙහිදී විශේෂයෙන් එවැනි ගැළපීමක් වගේම මෙහිදී ක්වොන්ටම් යාන්ත්‍රණය සම්බන්ධව මේ පූර්ව භවයන් ඊළඟ භවයන් පිළිබඳ යම් න්‍යායක් ඉදිරිපත් කරන්න බොහෝ විද්‍යාඥයෝ මේ ළඟදී උත්සාහ ආරම්භ තියෙනවා. ඒ වගේම මේ ළඟදී තමයි ක්වොන්ටම් යාන්ත්‍රණය හරි විදිහට ඉදිරිපත් කිරීම සම්බන්ධ නොබෙල් ප්‍රයිස් එක තුන්දෙනෙකුට හමු වුණේ. ඒ නිසා ඒගොල්ලොත් මේ අලුත් ඉදිරිපත් කිරීම ඒ ඔප්පු කිරීම සමග ලෝකෙට මේ ස්පිරිචුවල් හෙල්ත් නැත්නම් ආධ්‍යාත්මික සෞඛ්‍ය සම්බන්ධ වටිනා නිර්ණායකවල සත්‍යභාවය ඔප්පු කර ගැනීමට මේ ක්වොන්ටම් යාන්ත්‍රණයත් උදව් වෙනවායි කියලා ඒගොල්ලෝ පවසලා තියෙනවා. පුනරුත්පත්ති ක්‍රියාවලිය ක්වොන්ටම් යාන්ත්‍රණය හරහා පහදා දෙන්න පුළුවන් අවබෝධය නැත්නම් විඥානය ඒ එක භවයෙන් භවයට යන ආකාරය උඩා කාලයේ තිබ්බ විඥානයේ අද தත්ත්වය එක අඛණ්ඩව මේ පවත්තගෙන යන ආකාරයට මෙම ක්වොන්ටම් සිද්ධාන්තය උපයකාරී කරගෙන පහදා දෙන්න පුළුවන් කියන එක තමයි ඔවුන්ගේ මූලික පැහැදිලි කිරීම වෙන්නේ. ඒ සඳහා මූලික විද්‍යාඥයෝ ය ක්වොන්ටම් තියරි සම්බන්ධ සිද්ධාන්ත හොයාගත්තට පස්සේ ඒ පසු විද්‍යාඥයෝ මේ ගැන මේ විදිහට විස්තර කරලා තියෙනවා. ක්වොන්ටම් සිද්ධාන්තයට වඩා පහසු සිද්ධාන්තයක් ඕගොල්ලන්ට පුළුවන් මේ
භවයන් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න ඒක තමයි සාමාන්‍ය යෙදුමක් මෘදුකාංගය භාගත කරගන්න ආකාරය බොහෝ මෘදුකාංග තියෙනවා අපි භාගත කරගත්තට පස්සේ නැත්නම් ඇප් එක භාගත කරගත්තට පස්සේ ඒ ක්‍රියාවලිය අපිට යොදා ගන්න පුළුවන් අපේ ඉදිරිදා පුහු කාර්යයන් සඳහා ඊට අදාළ අපේක්ෂිත කාර්යය සඳහා ඒ වගේ මෙන්න මේ එළියේ තියෙන යම් විද්‍යුතමය ස්වභාවයක් තමයි අපේ ෆෝන් එකට අපේ දුරකථනයට භාගත කරගන්නේ. ඒකට එහෙම ඒ විද්‍යුතේ එන විද්‍යුතය තුළ තියෙනවා ඒ මතක ඒ ක්‍රියාවලිය සියල්ලම මේකේ අන්තර්ගත වෙලායි තියෙන්නේ. ඉන්නේ ඒ විදිහට අපිට පේනවා මේ අල්ල ගන්න නැතුව නැත්තම් ද්‍රව්‍යම වශයෙන් නොයා ශක්ති විශේෂයක් වශයෙන් මේක ගමන් කරන බව. ඒකට අපේ දැනුම් පද්ධති එකතු වෙලා මේ විදිහට මේ ශක්තිමය විශේෂයක් විදිහට ඇප් එකක් විදිහට එළියට යන්න පුළුවන් කියන එකට අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්වොන්ටම් න්‍යාන්තරයේ අනුව සාමාන්‍යයෙන් ශක්තිය මේ අපේ මතක තැම්පත් වෙලා තියෙන ආකාර දෙකක් වෙන්නට පුළුවන් කියන එක හිතනවා. එකක් තමයි කිමිකල්. ගොඩක් දෙනෙක් හිතන්නේ මොළේ මැරුණට පස්සේ ආයි මුකුත් නැහැ ඔක්කොම ඉවරයි කියන්නේ. ඒක ඒ මොළේ තුල ගබඩා වෙන එක ක්‍රමයක් වෙනවා. ඒ වගේම දෙආකාරයකට තැම්පත් වෙන්න පුළුවන්. ඒ තමයි ක්වොන්ටම් සිද්ධාන්තය අනුව එනර්ජි විදිහට තැම්පත් වෙනවා. දැන් ඇප් එකක් හදුවම පස්සේ ඒක යම් යාන්ත්‍රණයක් ඇතුළේ හදාගෙන අපි ඒක එළියට මුදාහරියට පස්සේ ඒක ශක්ති විශේෂයක් විදිහට තමයි තියෙන්නේ. ඒක තිබ්බ එක තමයි අපි භාගත කරන්නේ. එතකොට ඒ ශක්ති විශේෂය භාගත කරාම පස්සේ මෙතන ක්‍රියාවලියක් අපි අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ එළියට යන්න පුළුවන් කියන මනසත් ওই විදිහට ශක්ති විශේෂයක් විදිහට ඔය ඇප් එකක් වගේ ඉදිරියට යනවා. ඒ වගේ මේ තුල ප්‍රෝග්‍රෑම් හැදිලා තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් භාවිතා කරන්න පුළුවන් හොඳ එකක් නම් හොඳ නරක එකක් නම් නරක. ඔන්න ඔය විදිහට යනවායි කියන එක තමයි මා විස්තර කරන්නේ මේ පහදා දීම සඳහා. බුදුදහම් වගේ බොහෝ ආගම්වල මේ දිව්‍ය ආත්ම ඊපස්සේ පෙරේත නැත්නම් යක්ෂ ආත්ම නැත්නම් අපාය ආත්ම ඔය වගේ විවිධ ආත්ම ගැන සම්බන්ධව කතා කරනවා. ඉතින් මෙවුවා අපි හිතන්නට වෙන්නේ මේ එකතු කරගත්ත එනර්ජි පද්ධතිවල එක එක මට්ටම් විදිහට තමයි හදන්නේ. ඉතින් තිස්ස ජන්නායක මහත්මන්ත එක පැහැදිලි කරලා තියෙනවා ඉදිරියට මේ ශාක විවිධත්වය, සත්ත්ව විවිධත්වය වගේම දේව විවිධත්වය, බ්‍රහ්ම විවිධත්වය ඊට පස්සේ ප්‍රේත කියන්නේ නැත්නම් අර නෙගටිව් චාර්ජස් අඩු එනර්ජි තියෙන අයගේ විවිධත්වයන් වෙන වෙනම විස්තර කරන ලෝකයක් ඉදිරියට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඒක එහෙම තිබ්බයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තියෙනවා. අනිත් ආගම්වල දෙකකට බෙදලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ දෙක තවත් විශේෂ ගණනාවකට බෙදාගෙන තියෙනවා. ඉතින් ඒ පහදලා දීලා තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම ගැටලුවකුත් තියෙනවා අපිට. ඒ තමයි මෙවුවා කතා කිරීම පමණකින්ම සමහරව හිතනවා ඇත්තම දෙවියෝ මෙන්න අහවල් වැහුනේ දෙයියෝ අහවල් වැහුනේ යකා ඊට පස්සේ මේ ළමයාට වැහුනේ මේ ප්‍රේතයා මෙන්න මෙහෙම හිතාගෙන මානසික රෝග හදාගත්ත අවස්ථා බොහෝමයක්ම තියෙනවා. ඉතින් එවැනි අවස්ථාත් මම මීට ඉස්සර පැහැදිලි කරා එව්වා මේ යක්කු භූත ප්‍රේතයෝ නෙමේ මනස තුල තියෙන මානසික රෝගී අවස්ථා නැත්තම් මනස තුල ඩෝපමින් වැඩිවීම නිසා ස්නායු රසායනික වල අසමබරතාවය නැත්තම් විශ්වාස වල දුබලතාවයන් නිසා තමයි ඔය ඇති වෙන්නේ කියලා. එනිසා මෙවැනි විද්‍යානුකූල කතාවක් මේ දාර්ශනික කතාවක් කියන අතරතුර මේ තුලින් ගන්නට එපා. ඔන්න අහවල් ගෙදර වැහුනේ අර කිව්වා වගේ දොස්තර මහත්තයත් කිව්වා තිස්ස ජනනායක සරුත් කිව්වා දෙවියෙක් හරි ප්‍රේතෙක් තමයි කියලා හිතන්න එපා. ඒ වගේම සමහර අය මේවා අරගෙන දේශන පවත්වන්න පටන් ගනි මෙන්න මෙහෙම කිව්වා ඔයත් තමයි අපිත් මේ ප්‍රේතිය වල්ලන්න තමයි යන්නේ දෙවියෝගේ පිට වන්න තමයි යන්නේ කියන කතාවල් ඉදිරියට එන්න පුළුවන්. එව්වට අවස්ථාව ඇති කරගන්න එපා කියන එකත් මතක් කරනවා. ඒකට හේතුව තමයි මානසික රෝග විදිහට ඌ අයට එනවා. ඒ නිසා තමයි සමහර අය ඔය ආගම් පවා ප්‍රතික්ෂේප කරන්න බලාගෙන ඉන්නේ මෙන්න මේ මානසික රෝග අවස්ථාවල් වලටත් මේ තියෙන වැරදි විශ්වාසවන්ත වලටත් දේව භූත එවවා දාගෙන මේ මනස රෝගී කරන තත්ත්වයන් ඇති කරනවා කියන එක. ගෞතම බුදුරජාණන් වහන්සේ වගේම අපේ වෛද්‍ය විද්‍යාත්මක සිද්ධාන්තවලත් විද්‍යාත්මක සිද්ධාන්තවලත් පැහැදිලි කරන්නේ මේ කෙනෙක් කිව්වට කවුරු හරි කිව්වට අතීතයෙන් ආවට පිළිගත්ත මට්ටමට මෙන්න මේ අහවල් වැදගත් කෙනා කිව්වා කියලා මෙව පිළිගන්නට යන්න එපා. ඒවහර වෛද්‍ය විද්‍යානුකූල එමෙත ධර්මයේ විනය අනුව ඒව ගලපලා බලලා මෙව හරියටම කොහොයත් එක සම්බන්ධ වෙන්නේ කියලා එන්න ඕනේ. එහෙම නැතුව අර අන්ධානුකරණයෙන් යන්න එපා කියන එක අපි නැවතත් මතක් කරනවා අවධාරණය කරනවා. පත්වදගත් කතාමත් තමයි මේ භූතයේ ගහුණ නැත්නම් භූත බලපෑම නැත්නම් භූත දෝෂය කියලා මිනිස්සු නම් කරලා තියෙනවා. ඉතින් භූත කියන එකේ එක කතාවක් තමයි හටගත් කියන එකයි. හට ගන්න පුළුවන් විවිධ ආකාරයක තමයි විස බීජයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මනස තුළ රූප වේදනා සංඥා නැත්නම් රූප මතක වේදනා
හැඟීම් සම්බන්ධ වෙලා අවධානය ගිහිල්ලා මනස තුල ඇතිවෙච්ච රූපාකාරයක් වෙන්න පුළුවන්. ඒකත් භූත සතර මහා පංච භූත එකතු වෙලා ඇති වෙන දෙයක්. ඉතින් මේ විදිහට එතකොට අපි විස බීජ ගත්තාම සමහරු කියනවා මේ කෙලවල සෙමවල පෙරේතයෝ ඉන්නවා කියලා. ඉතින් කෙලවල සෙමවල විස බීජ තියෙනවා. ඉතින් අපි දන්නවා ඔය ගැස්ට්‍රයිටිස් හැදෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි හෙලිකොබැක්ටර් ෆයිලෝරයි කියන බැක්ටීරියා. එයා මේ සෙමවල ඉන්නවා. ඒ වගේ වැසිකිලි කැසිකිලි යනවලත් ඒ විදියරවල විස බීජ ඉන්නවා. ඒවත් භූත කියලා කියනවා සමහරු. ඒතර භූත කියන්නේ හටගත් කියන එකයි හටගෙන තියෙන බැක්ටීරියාවකි. එතකොට වෛරස් එකකි. එවැනි දේවලුත් තියෙනවා. ඒතර මනෝමය දේවල් තියෙනවා, ශාරීරියේ ආකාර තියෙනවා. ඉතින් මෙවැනි ආකාරات සමහරු මේ නොපෙනෙන බලවේග කියලා මේ කවුරු හරි කිරියම්ම වැහුණා, තාත්ත වැහුණා. ඒක නිසා තමයි මේ වමන යන්නේ. ඒ නිසා තමයි මේ මනසේ සිතුවිලි වෙලා තියෙන්නේ කියන එක ගැන කතා කරනවා. ඉතින් එව්වට රැවටෙන්න එපා. මොකද අපි ඒව දන්නේ නැතුව නෙමේ මනෝවිද්‍යානුකූලවත් බුදුජානන් වහන්සේගෙත් ඒ දක්ව දෙවිය ප්‍රේතය කියලා වැහිලා එනකොට කෑ ගහගෙන එනකොට පහදලා කියලා දෙන්නේ කොග්නිටිව් තෙරපි. මේ හිත තුල මෙන්න මෙහෙම බෙදීම් තියෙනවා මෙව තමයි මේ වෙලා තියෙන්නේ එහෙම කෙනෙක් පුද්ගලයෙක් නැහැ කියලා පැහැදිලිව සටහන් කරලා තියෙනවා ඒ දේශනාවල. ඒක වෛද්‍ය විද්‍යානුකූලවත් මේ මොළයේ තියෙන කිමිකල් රසායන ද්‍රව්‍ය පරණ මතක මෙව්වත් එක සම්බන්ධ වෙලා තමයි මේක වෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. ඊට අමතරව විස බීජ වලට പ്രേත භූත ඒ වගේ ගුඩ වචන සඳහන් කරලා තියෙන බව පේනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න එවැනි අතාවලෙදිත් ඔබ රැවටෙන්න එපා. එවැනි කවුරු හරි කියනවා නම් මේ කණ්ඩ දීලා මොකක් හරි කියලා සමහරට ගැස්ට්‍රයිටිස් නිසා ඇති වෙන අපහසුතාවය. සමහර විස බීජයක් නිසා වෙන අපහසුතාවය මේගොල්ලෝ ඒ විදිහට හඳුන්වනවා. ඒකට ඔන්න ඔය වගේ කාරණා ගණනාවක් වෙන සමහරු කහ දෙනවා කහත් එක ගම්මිරිස් දෙනවා මොකද ඒවල තියෙන විස බීජනාශක ගුණ. ඒතකොට විස බීජනාශක ගුණ දුන්නාන් පස්සේ සමහර විස බීජ මැරෙනවා. ඒ මැරුණට පස්සේ ඔන්න පෙරේතයා ගියා භූතයා ගියා භූතයා ඉවරයි කියලා කියනවා. ඊට අමතරව හිතේ තියෙන සංකල්පයන් කරන්න ඒගොල්ලෝ මනෝවිද්‍යාත්මක නොවන ක්‍රම භාවිතා කරනවා. ඉතින් මේ ක්‍රමවල බය ගැන්වීම, ආලෝකය දැල්වීම, ශබ්ද කිරීම එවතුලින් මොකද කරන්නේ? අර මනස තුල තියෙන රූපාකාර වෙනස් කරලා අර තිබ්බ වෙනුවට අලුත් මතක පද්ධති ගොඩනැගුවට පස්සේ අර පරණ බැහිලා තිබ්බ කියන ඒ රූප වේදනා කතාව අයින් වෙලා අර නිරෝගී තත්ත්වයට පත් වෙනවා. එහෙම වුණාම කියනවා අන්න යකා එළෙව්වා කියලා. ඉතින් ඔව්වත් එක ක්‍රමයක්. एक क्रम नमत अर अनावश्य विधि तबिली वत उड़ा पोला जीवित नदी करना साल मुदला करवागे निशातम इवलतेन तेन अविद्यात्मक वा भयानक आर्थिक हानि जीवित हानि भवा सिद्धवाणी हृदय दिह निशा समारोह पौल पिटिम जीवित न सागन तेना मे भूतकथा यक्षकथा प्रेतकथा निशा तीन ओवटाहुण्य पाकि नवता तप्युन मता करण ඉතින් අපි නොපෙනෙන පෙනෙන යම් යම් රෝග සම්බන්ධ භූතයෝ සහ යක්ෂු ගැන කතා කරා. ඊට අමතර දෙවිවරු ගැන කතා කරා. ඒගොල්ල තියෙන සත්‍යතාවයන් සහ විද්‍යානුකූල ස්වභාවයන් කතා කරා. නමුත් අද මම විශේෂයෙන් මෙහිදී මේ කතාව මතක් කරන්න ඕනේ ඔබට දෙවියෝ පෙන්නා දෙන්න. ඔබ දෙවියෝ දැකලා නැත්නම් ඔබට දෙවියෙක් දකින්න පුළුවන් කියන මම කතා කරනවා. ඒ දෙවියෝ තමයි ඔබ ගිහිලා කණ්ණාඩියෙන් බලන්නේ. එතකොට ඔබට පේනවා ඔබේ රූපය. ඉතින් ඔබ මතක තියාගන්න ඔබ තමයි දෙවියෝ. මොකද එහෙම කියන්නේ කේහිතවත් තමයි ගොඩක් වෙලාට මනුස්ස ආත්ම පෙර දිව්‍ය ආත්ම වලින් ආවයි කියන එක. ඒක මනුස්ස හොඳට වැඩ කරපු කෙනෙක් හොඳ පිං කරපු කෙනෙක් තමයි කියන එක අපේ ආගම දර්ශනයේ තියෙනවා. නමුත් අර අපේ අයන් ස්ටීවන් මහත්මා මහාචාර්යතුමා පවසන විදිහට පෙර භවයේ ඉඳන් ඒ කරපු හොඳ දේවල් එක්ක මේකටත් සම්බන්ධ වෙන එක තියෙනවා. ඒ නිසා ඔබත් දෙවි කෙනෙක් කියන එක මතක තියාගන්න. දෙවිවරු කියලා කියන්නේ මිනිස්සයෝ සාමාන්‍ය දිනදා අසරණ අයට කරන්න බැරි බොහෝ දේවල් කරන අය. ඔබත් අන්නයට පිටේ වෙනවා නම් බොහොම සානුකම්පාවෙන් වැඩ කරනවා නම් ඔබ මහා දෙවිවරේ. ඔබ ගොඩාක් අයට උදව් කරනවා මහේශාක්‍ය දෙවිවරු වෙනවා. ඒකට ඒ නිසා මතක තියාගන්න ඔබ කම්කරු වෙන්නම් ඔබ භූමාට භූමියේ ඉන්න දෙවිවරු විදිහට සලකන්න පුළුවන්. මොකද ඔබ නැතුව අන්නයට වැඩ කරන්න බෑ. ඔබ කැසිකිලි වැසිකිලි ඉව සුද්ධ කරන්නේ නැතුව හිටියනම් අර ලොකු කියන මහේශාක්‍යයටවත් ඉඳ හම්බෙන්නේ නැහැ, පලාත ඉඳ හම්බෙන්නේ නැහැ, ගඳ ගන්නවා. ඒ නිසා ඔබගේ කාර්යයත් ඉතාම වටිනා වෙනවා. එතකොට මේ සමාජ ස්තරවල ඉන්න අය අපි විශේෂයෙන් ඒ දේව කොට්ටාස විදිහට දැකගෙන ඒගොල්ලන්ට ගරු කිරීම සහ ඔවුන්ගේ අභිමානයට සැලකීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අර පුද්ගලයා නිකම් පල්හැර දාන්න නැතුව ඉදිරියට එන ඔබේ හැම කෙනෙම දෙවිවරයෙක් විදිහට දකින්න කියන එක තා වැදගත් වෙනවා. ඒ වගේම මම දැකලා තියෙනවා අන්‍ය ආගමික පත්පත්වල කියලා තියෙනවා ඔබ ඉදිරියට එන්නේ දෙවියන්ගේ දූතයෙක්, දෙවියෙක්. දෙවියෝ තමයි ඔබ ඉස්සරහට එන්නේ කියලා සඳහන් කරලා තියෙනවා.
එනිසා හිඟන්නේ කවත් මේ දේවතාවෙක් මේ විශ්වලාගෙන ඇවිල්ලා කියලා සාහිත්‍ය කතාවල තියෙනවා සමහරු කියනවා මේ ඉන්නේ පෙරබබේ මගේ අම්මා තාත්තා මගේ ඥාතිවරු තමයි කියලාත් කියනවා ඒතර ඒ කෙසේ වෙතත් ඔබට පේනවා මේ විදිහට මේ දිව්‍ය ගණ දෙවියෝ ගැන දැනගන්න එකත් ඔබ ඊටම වටිනා වෙනවා ඉතින් විශේෂයෙන් ඔබ දෙවියන්ට පළතුරු දෙන්න ඕනේ ආහාර පාන දෙන්න ඕනේ පුද සත්කාර කරන්න ඕනේ කියන එකත් අමතක කරන්නට එපා ඉතින් එහිදී මේ දෙව කවුද මේ දෙවිවරු අම්මා තාත්තා දෙවිවරු එතකොට අපේ වටිනාකමේ අපිට උදව් කරන අය ඉන්නවා ඒගොල්ලෝ ඒගොල්ලෝ දෙවිවරු විදිහට සලකන්නේ ඊට අමතරව වටිනාම දේව කොටස් තමයි මේ බාල පරම්පරාව ළමා පරම්පරාව ඉතින් තමන්ගේ නෙමෙයි තමන්ගේ ජාතිය නෙමෙයි තමන්ගේ ආගමේ නෙමෙයි කියලා හිතන්න එපා මේ ඔක්කොම දේව කණ්ඩායම කුඩා දෙවිවරු ඔබ අපි නැති කාලෙක මේ රට ඉන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ තමයි පාලනය කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට හොඳට සලකන්න පෝෂණය කරන්න ඒගොල්ලන්ට ගෞරවය දෙන්න ඒගොල්ලෝ දේව කුඩා දේව පුත්‍රයෝ දූතිකාව දූවරු විදිහට සලකලා දෙවි දේවතාවියෝ විදිහට සලකලා ඒගොල්ලන්ට යම් ස්ථානයකට එන්න උදව් කරන්න කියන එකත් මම මතක් කරනවා. ඊට අමතරව තවත් ඔබට කියන්න වටිනා කතාවක් තමයි ඔබ යක්කු දැකලා නැත්නම් ප්‍රේතයෝ දැකලා නැත්නම් භූතයෝ දැකලා නැත්නම් ඒත් කණ්ණාඩියෙන් බලන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අන්නාර යක්ෂයෙක් වගේ කඩාවැටෙනවා භූත වැඩ කරනවා වර වැඩ කරනවා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිත කඩාවැටෙනවා ඉඳ දෙන්නේ මාරාන්තික වැඩ කරනවා යක්කු වගේ එතකොට කූඹණ්ඩු පෙරේත වගේ ඒගොල්ලන්ගේ ඕන නැති වැඩ කරනවා ඉතින් මෙවැනි දේවල් කරන එක ඇතුලේ ඉන්න පුළුවන් ඒතර ඒ වගේ අය සමාජෙ කොහොමද ඉන්නවනේ මේ හැම වෙලාවෙම අභිය ගන්නගෙන යක්කු වගේ කියලා නේ කියන්නේ ඒගොල්ලන්ට මේ යක්ෂ ගතිය නැති කරන්න කියන එක ඔබ ඔන්න ඔබේ પરම්පරාවට දව්වරන්ට ඔබ වටපිටාවේ ඉන්න හැටි කියලා දෙන්න. ඉතින් ඔන්න අද වටිනා දෙයක් ඉගෙන ගත්තා. එකක් තමයි අපි නොපෙනෙන ලෝකවල ඊළඟ භවයන් වල ඔබට දිව්‍ය තලවල යන්න ඕන නම් ඒ කියන්නේ කොහොමද අනවශ්‍යව බලක්කගන්නේ කොහොමද කියන එකත් පෙර භව කතාවත් ඊළඟ භව කතාවත් ගැන අපි කතා කරා. අමතරව මේ භවයේ ඉන්නේ කොහොමද ඔබ දෙවි කෙනෙක් වෙන්නේ යක්ෂ ප්‍රේත භූත ආත්ම වලින් වැළකීලා ඉන්නේ කොහොමද කියන එකත් මතක් කරා. ඒ වගේම ඔබ ඇසට පේන මේ අම්මා තාත්තා වටපිටාවේ උදව් කරන අය ඒ දෙවිවරු විදිහට සලකගෙන වැඩ කරන්න කියලා කියනවා. සමහරට අපි දේශපාලඥයන්ට සමහර බැන්නට ඒගොල්ලෝ නිසා බොහෝ හොඳ දේවලුත් සිද්ධ වෙනවා. එතකොට ඒගොල්ලෝ කරන නරක වැඩ යක්කු වගේ අර විනාශකාරී වැඩක් කරනවා. දේව වගේත් වැඩ කරනවා යක්කු වගේත් වැඩ කරනවා කියන එක ඉතින් කියන්න පුළුවන්. ඉතින් හැම වෙලාවෙම මේගොල්ලන් ගෙනුත් අපි ඉල්ලන්නේ මේ යක්ෂ වැඩ නොකර දේව වැඩ කරන්න. ඒතර ඔබේ නම ඉතිහාසයේ බබලනවා. ඉතින් ඒ වගේම ඒ කණ්ඩායමට අමතරව එදිනදා අපි දකින අයත් මේ දෙවිවරු විදිහට පුළුවන් විදිහට සලකලා අභිමානයට ගරු කරන්න කියන එක අමතක කරන්න එපා. ඔන්න ඔය කල්පනාව හිතේ තියාගෙන මේ රට ගැන, මනුෂ්‍ය ප්‍රජාව ගැන, දියුණුව ගැන හිතන්න අපිට අභිමානයෙන් වැඩ කරන්න පුළුවන් රටක් ගොඩනගන්න ඔබත් දායක වෙන්න. මේ මනෝභාවය මනෝ සංවර්ධනය මේ වෛද්‍ය විද්‍යානුකූල සහ ලෝක නව දැනුම ඔබේ ප්‍රජාවට ඔබේ මිතුරන්ට කියලා දෙන්න මේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ දැනුම ලබා දීලා උන්ගේ ජීවිත සුගතමිත කරන්න ඔබත් අපහා එක් වෙන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබට සුබ දවසක් පතමි අපේ කතාව අවසන් වෙනවා ඊළඟ දවසේ හමු වෙනතුරු